රජයකට ව්‍යාපාරික ආයතනයක අයිතියෙන් කොටසක් මිලදී ගැනීමයි ඒ පරිපාලනය කියන දෙයක් නිපදි පරිපාලනය කොහොමටත් දෙකක් සංජය දැන් දැන්ට තීරණ නීති අනුව හැම එකටම බෝඩ් එකක් ඉන්නවා ඒ බෝඩ් එකක් ඉද්දි මොකද ඇමතිතුමායිල මේවත් තියන්නේ ප්‍රෙස් කොන්ෆරන්ස් ඇයි තියන්නේ ඒක තමයි උල ඒක කඩන්න ඉස්සෙල්ලා රාජ්‍ය ආයතනයක් කියන්නේ කම් එය රාජ්‍ය අය එය අයිතිය තියෙන කෑල්ල එයා අයිතිකාරය වුණා කියන්නේ රාජ්‍ය නේක ආණ්ඩුව කියන්නේ වෙන බංගුවන්නේ ආණ්ඩුව කියන්නේ අපි උඹලා එටා නිතර ඡන්ද දීලා අපේ පත් කරලා අපි අපිට යකෝ අයිති මේ රාජ්‍ය රාජ්‍ය සම්පත් දැන් ඒකට හැමදේ අත ගන්න කියලා නේ ඔක්කොම කියලා කියලා ඒකට හැමදේ දරණේ කට්ටියක් දාලා තියෙන ප්‍රශ්නේ ශ්‍රී ලංකන් එකට උනේ ඒකනේ වරාය අධිකාරියට උනේ ඒකනේ CPC එකට උනේ ඒකනේ එනද හරි දැන් ඔයාගෙන පොයින්ට් එකත් එක්ක මේ මිනිස්සු මෙතන මේ අපේ පාටකේ බලන් ඉන්න කට්ටිය මෙතන ලොකු දේවල් ටිකක් කියලා දිනවා මට පේන්නේ මෙතන ලොකු වැරදි වැටහීමක් සමාජය තුළ ඇති වෙලා තියෙනවා ඔයා කියන පොයින්ට් එක බැලුවා ඒ කියන්නේ ඔයාගේ පොයින්ට් එක ලොජිකලි හරි අපිට ඒක වෙන බලන්න නෑ ඔක තමයි මම කියන්නේ මිස්කමියුනිකේෂන් එක තමයි ලොකු වෙන්නේ මට එකක් කියන්න දෙනවා හැමදේම මිස්කමියුනිකේෂන් එක කියන එකට අපිට වඩා අපි හරි චූටිනේ අපි ඒක අනිත් අය කියන්නේ ඒක හරි හරි මේක මිස් ඉන්ටර්ප්‍රිටේෂන් එක කරන්නේ ඔය ඇඩ්වකාටා නම් මන කියන මේ අඩකට කියන එක නෙමෙයි මම කියන්නේ ඒගොල්ලෝ ෆන්ඩ් කරලා මේ සිස්ටම් එක ඇතුලේ මතවාදයක් හදනවා අපි කියන එක වැරදි විදිහට ඉන්ටර්ප්‍රිට් කරනවා. අපි තාම පොඩි සංජය. දැන් අපිට කාලයක් යයි මේකේ මතය සම්පූර්ණ හදාගන්න. අපි කියන එක අහපු කිසිම කෙනෙක් මම දැන් අදුම තරමේ 3500කට පෞද්ගලිකව කතා කරලා තියෙනවා. හැබැයි එක මිනිස්සෙක්ව එතනින් පස්සේ පොසිටිව් පැත්තට ප්‍රශ්න කරා මිස අර රිට්‍රැක්ට් එක ගත්තේ නැහැ. දැන් මේ කතාව ඇහුවාට අහන්න බෑ පළවෙනි පාර එකපාරක් කරේ. ඊට පස්සේ අපි කියන එක තේරෙනවා. හැබැයි අර අරක ඇතුලේ ඉඳගෙන මේගොල්ලෝ ඉන්නේ කොමියුනිස්ට් කාර්යෝ මේකේ ඉන්නේ රුසියන් කාර්යෝ එහෙම කියලා හිතාගෙන බැලුවම අපි සබ්කොන්ෂස් බයස් එකක් තියෙනවා අපි කියන අර කොග්නිටිව් ඒක ඔයගලගේ නැති වෙන්න බැරි මුන්දාන අතර මම කියන්නේ මම ළඟදී හම්පත් අපරාම කියපේ කෙනා එකක් අර මේකේ කනෝ ආ ටිකක් කවන්න පුළුවන් අපතට කියන්නේ කොහෙද කතා කරන්නේ මේ අර මේ ඔයාගේ අපි ෆැක්ටර් වීඩියෝ එකේ තියෙන එක ඔයා කියනවා අර විදේශ සම්බන්ධය කියනවා ආ චීන විතරම උදාහරණයකට ගන්න හරි දැන් චීන මාර්ගයේ කොටසක් ගැන කතා කරනවා يعني අපි චීන සේනාව මත තියෙනවානේ කතාවේ නිරෝ වෙන්නේ එතකොට ඉන්දියාව ගැන කතා කරමු ඔයාගේ චීන සේනාව මත කියන තියෙන නෙමෙයි මේ වෙන එක අපි චීන සේනාව මත කියන්නේ චයිනා ප්‍රොපගන්ඩා එකේ කොටසක් නේ හරි එතකොට ඔයා මගේ 101 බෙල්ට් එක මම 101 බෙල්ට් එක නියුස් කෝඩ් මේ නියුස් කෝඩ් එක කියන්නේ ඔර එක චයිනා නැෂනල් ඉන්ට්‍රස්ට් එක ගන්නකෝ මේක එතකොට දැන් නැගියන ඉන්දියන් නැෂනල් ඉන්ට්‍රස්ට් එක ගැන කතා කරන්නේ නැහැ වචනයක්වත් ඔයා චයිනා ගන්න එතකොට අපිට එකපාරට මම බයිසස් එක පේනවා ඔය දිහම මම ගත්ත උදාහරණයක් ගත්තේ ග්ලෝබලි පොසිෂන් වෙලා තියෙන එකක් නේ ඉන්දියන් ව්‍යාප්තවාදය හෝ ඉන්දියානු ඉන්දියන් ග්ලෝබල් ඩෙවලොප්මන්ට් මැප් කියලා එකක් අපිට පේන්නේ නැහැ. පේන්නේ කියන්නේ අර වගේ පබ්ලිෂ් කරපු එකක් නැහැ. පබ්ලිෂ් කරපු එකක් නැහැ. මට හිතෙන උදාහරණයක් ඒකේ. හරි ඒකෙන් මොකද මම ඒක ස්ටඩි කරපු ඉතින් කොහොමද උඩින් රේල් රෝඩ් එක කියන්නේ යටින් මේ කියන්නේ ඒකින් දෙකම හම්බන්තර කොච්චර වැදගත්ද කියන එක. අපේ ඉන්දියාව ගත්තොත් එහෙම අපි ගත්තොත් කාවේරි මේ ඒ බේසින් එකේ ඔයිල් එක්ස්ප්ලොරේෂන් එකේ ඉඳලා ඉන්දියාවට ට්‍රින්කෝ වැදගත්. දැන් රනිල් වික්‍රමසිංහ අර ට්‍රින්කෝ අරන් තියෙනවානේ. ඒක ඒගොල්ලේ ඩෙවලොප්මන්ට් ප්ලෑන් එකේ කාලේ ඉඳලා ඉන්නවා. හරිද? ඊට පස්සේ අපිට චීට් එච්චර මම හිතන කිනාපු තරකේ දාලා මට දැන් මතකයි වගේ මම කිව්වේ අපිට ඒගොල්ලොන්ට වඩා ඒගොල්ලොන්ට අපි වුණා. ඒක නිගෝෂියේෂන් ටේබල් එකේ උඩින් ඉන්නේ අපි. ඒක නම මම පුද්ගලික ප්‍රතිකාරයක් නෑ ඔතන ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි හැමෝම නයි අපි ඉච්චර ලොකු තැනක තියාගන්න ප්‍රශ්නයක් තියෙනවා නැෂනලිස්ට්ලා කරනවා වන්ද ඒක මම ඕනෙම බලන්න පුළුවන් නෑ ඒ කියන්නේ ලංකාව හරි ලංකාව තමයි ගොඩක් වැඩගත් කියන අදහස නිසා අපිට වාසියක් තමයි දෙන්න බලන්න නෑ මේක නෑ ඉතින් වාසියක් වෙලා නැත් එක අපි නෙගෝෂියේට් කරලා නෑ ඒක අපි අපේ වාසි අපි අපිට පොඩි අඩු ප්ලස් පොයින්ට් එකක් තියෙනවා අපි ඒක වාසිය ගන්න අපි ගත්තත් ඉන්දියන් ඉන්දියාවත් එක්ක අපිට අපේ ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක අපිට වාසියක් මිස වාසියක් වෙලා නෑ ඉන්දියාවේ වරදක් නිසා නෙමෙයි අපේ වරදක් නිසා ඔය අපි ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකක් ගන්නවා අපි ගාව තියෙනෝනේ මාස්ටර් ප්ලෑන් එකක් ඉන්දියාවට යන්න පුළුවන් ප්‍රොඩක්ට් මේ හද. ඒක නැතුව ඉන්දියාවට බැලලා වැඩක් නැහැ. අපි කටි කරන්නේ වෙන වෙනම ට්‍රේඩ් එක්ස්පෝට් තමයි කරන්නේ. ඒක විතරයි තියෙන එකම ප්‍රතිලාභ. ඉතින් මේ ඉන්දියාවගේ මාකට් එක අපි ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එකෙන් ඕපන් කරනවා කියන්නේ ලොකුද? ඔව්. ලොකුයි. නෑ ඒක නම කියන්නේ මෙහෙමයි ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක ගහන්න ඕනේ වින්-වින් එකකටනේ. සාමාන්‍යයෙන් ලොකු රටකට තමයි මූලික පළවෙනි වාසිය තියෙන්නේ. මොකද ඒගොල්ලෝ යුනිට්ස්. ඒගොල්ලෝනේ භාගේ තමයි ගන්නේ. නම්බර් ඔෆ් යුනිට්ස් වැඩි නේ. අපි එතකොට ඒගොල්ලෝ මේ පැත්තේ මේ පැත්තට ෆ්‍රී කරගන්නකොට අපි ගාව අඩු ගානේ අයිටම් 125ක්වත් තියෙන්න ඕනේ හයි පොටෙන්ෂල් අරටට යවන්න. එහෙම නැතුව අරක ගහපු ගමන් වන් වේ ෆ්ලෝ තමයි තියෙන්නේ. ෆ්ලඩ් වෙනවා. ෆ්ලඩ් වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තට ගත්තොත් එහෙම දැන් අපි හිතමුකෝ අපේ ඔය නැනෝ ටෙක්නොලොජි හරහරි ඔය අපේ රිසර්ච් වල හරි ප්‍රොඩක්ෂන් හරි තියෙනවනම් අපි දැනගන්න ඕනේ ඒක ට්‍රේඩ් ඇග්‍රීමන්ට් එක ඇතුළේ බස්සන්න.